bubble in a rasayak alut maritzberry bubbles मुलदीव डिस्ट्रिक्ट के मुदुबट पत्तु प्रादेशिकम कोट्टासे तन्निमुरुप्पु ग्राम सेवा वसमी पेटी कुरुंदी विहारे पुराविद्या वेदगत्कमक उसलन भूमि प्रदेशयक एही इडम वपसरिय संबंधीन पसुगी काले पुरा भिक्षुन वहन्से सह देमल संधान मंत्रीवरुन अतर मतभेद पवतिया इवन पसुबिमक जनाधिपतिवरयागे सह पुराविद्या अध्यक्ष जनरलवरयागे सहभागित्वेन पसुगी दा पवति साकच्छावकदी मे संबंधव अवधानय यमुना अन्निमुरिप्पु लैंड 229 एकर्स जून 30 के इसला अमेत्तुमात पोरंदुना जनरलतुमात पोरंदुना यूम देन्नें गेला एकट तव दीलना इट्स वेरी डिफिकल्ट फॉर मी टू विथड्रॉ अ लेटर बिकॉज़ इट विल बी अ बिग इशू देन देयर इज कैबिनेट पॉलिसी यू फॉलो कैबिनेट पॉलिसी इफ देयर इज इशू ऑर नॉट इज फॉर अस टू डिसाइड नो सो नेक्स्ट टाइम यू से यू कांट कैरी द नेशनल पॉलिसी आउट बिकॉज़ देयर बी अ इशू अक्कर कीयक कोनेद दैट 72ක් තියෙනවා අපි තව 270 ගණක් ඉල්ලලා තියෙනවා සර් දැන් ඔයගොල්ලෝ අක්කර 275ක් ගත්තොත් මේ විහාරේ මහා විහාරයටත් වඩා ලොකුයි. ඉතින් මං අහන්නේ මහා විහාරේ ජේතවනාරාමයේ අබේගිරි ඔක්කොම දාලා අක්කර 100ක් නැහැ. මම දැන් මට කියන්නේ ඊට වඩා විශාල විහාරයක්ද? නැහැ සර් මේකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ පැත්තේ ගවේෂණය කළ අවුරුදු දෙකක් ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා. අපිට පුළුවන් ආපහු ගිහලා ඔබතුමා මට ඉතිහාසය උගන්වනවා නැත්නම් මං ඔබතුමාට ඉතිහාසය උගන්වනවා. කවුද කරන්නේ? සර් මහා විහාරේ තරම් ලොකු එකක් නෙවෙයි. එහෙනම් ඊට වඩා පොඩි වෙන්න ඕනේනේ. මං කියන්නේ අක්කර 275ක් වෙන්න බෑ. මේක වැදගත් පුරාවිද්‍යා ස්ථානයක්. මෙතන තමයි දවිඩ බෞද්ධ විහාරයක් තිබුණේ පොත්කුහ කියන මහැමතිවරය අහලා තියෙන දෙයක් ගැන. එයා තමයි දවිඩ මහැමතිවරේ ඊ පුට බොත් 6 or 7 Sinhalese kings still was driven out my friend Manavamma. So that this things it but you can't කර 2200ක් තියෙනවා කියලා මං හිතන්නේ. ඒ ස්ථානය ආරක්ෂා කරන එක වැදගත්. මෙවන් වාතාවරණයක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මරතුංග මහතා සිය දුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම් වෙත යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කීපයකදීම අදහස් පළ වුණා. 1931 නාගචෝල වනාන්තරයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගැසට් කරනවා මේකේ වපසරිය හෙක්ටයාර් 6815ක්. මේ නාගචෝල වනාන්තරයේ ඇතුලේ තමයි කුරුන්දි අශෝක විහාරය පිහිටා තිබෙන්නේ. බ්‍රිතාන්‍යයන්ගේ කාලේ මේකට අක්කර 74ක් පුරාවිද්‍යා රක්ෂිතයක් හැටියට ගැසට් කරනු ලබනවා. ඊට පස්සේ නැවතවතාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවත් දුර ගන්නවා අර අක්කර 74ට අමතරව තව අක්කර 249 මේ සඳහා අදාළ වෙනවා කියලා වුන් අඳුර ගන්න. ඒ අනුව මේ අක්කර 249 වටාත් මායිම් ගල් දාලා වෙන් කරනු ලබනවා. මෙන්න මේ භූමිය ඇතුලේ 2019න් පස්සේ ආරක්ෂිතය කපලා අක්කර 1000 ගණක් විතර එලිපෙහෙලි කරලා කුරුන්දි පොකුණ විතර වැවක් බවට පත් කරලා ගොවිතැන් කිරීමට උත්සාහයක් ගන්නවා. කිසිදාක වගා කරලා නැහැ. මේක ගැන තමයි සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන්නේ අවුරුදු 100 කින්නම් මේක ගොවිතැන් කළා කියලා නෑ. ඒ වගේම ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා මහා විහාරයට වඩා කුරුන්දි විහාරය විශාල වෙන්න බෑ කියලා. මහා විහාරය කියන්නේ ශ්‍රී ලංකාවේ එවකට අගනගරයේ වෙච්ච අනුරාධපුරයේ මැද ඉදි වුණු නාගරික විහාරයක්. අදටත් මේ කොළඹ නගරේ මැද තියෙන නාගරික විහාර කතරම් වැදගත් වුණත් ප්‍රාදේශීය විහාරවලට වඩා ඉඩමේ වපසරියෙන් පොඩි සිලස අධගවේෂණයක් සිද්ධ කරලා පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථාන ටික හඳුනගත්තට පස්සේ තමයි යම් ඉඩමක් නිදාස් කරනවා නම් නිදාස් කරන්න පුළුවන් වෙන්නේ. බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු විදුරු වික්‍රමනායක මහතා විසින් පැහැදිලි කිරීමක් කළා. පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්තුමා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන බැවින් ඔහු කාල පරිච්ඡේදයේ අවුරුදු 2කට කොන්ත්‍රාත් පදනම යටතේ කටයුතු කළා තිබුණි. ඊට පසුව තවත් අවුරුද්දක් කාලය දික් කළා තිබුණා. එතුමා ඉල්ලාස්වීමේ ලිපියක් දීලා තිබෙනවා කියලා සඳහන් කළා. නැවත මහා චාර්ය දූරේ කටයුතු සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට යන බව එතුමා ඒ ලිපිය පිළිගත්ත බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.